අද කතා කරන බලාපොරොත්තු වෙනවා මේ රෙස්ටුරන්ට් එකේ සර්විස් චාර්ජ් එක ගැන. එහෙම නැත්නම් මේ සේවා ගාස්තු පිළිබඳව 10%-24% එක තබා ගන්න තමයි මෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ තීරණය වෙලා තිබෙන්නේ. මෙන්න මේ ආකාරයට අය කරගන්නා සර්විස් චාර්ජ් එක ප්‍රතිලාභය එම ආයතනයේ වැඩ කරන සේවකයන්ට මෙන්ම එම ආයතනයෙන්වත් ලැබෙන බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. සමහරක් රෙස්ටුරන්ට් වල නොසලකා හරින හැබැයි සමහරක් රෙස්ටුරන්ට් ඉතාමත් හොඳ සැලකිල්ලෙන් බලන කාරණා පිළිබඳවත් ඔබ දැනුවත් කරන්නට ඕනේ. ඔබේ සිහිනය රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න එකද? ඒ සිහිනය සැබෑ කරගන්න නිවැරදි මඟ පෙන්වීම අපෙන්. එහෙම නැත්නම් දැන්ට කරගෙන යන රෙස්ටුරන්ට් එකේ වියදම් වැඩි වෙලා, ලාභ අඩු වෙලා ප්‍රශ්න ගොඩක්ද? ඒවටත් විසඳුම් අපි ගාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න අපට කතා කරන්න 0771-957-342. The Restaurant Master. Hello everyone. The Restaurant Master. Restaurant කරන හැටි දන්න සිංහලෙන් කතා කරන ලංකාවේ පළමු සහ එකම channel එකට අදත් ඔබ සිරු දෙනා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මගේ channel එකත් එක්ක එකතුලා වෙන ඔබ සිරු දෙනාම දන්නවා මේ දවස් අපි කතා කරගෙන ගියේ catering business එකක් කරන්න කොහොමද කියන මාතෘකාව යටතේ video series එකක්. ඒ නිසා මට කල්පනා වුණා මේ ඒකාකාරීත්වයෙන් මිදලා අද පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම අර පහුගිය සති දෙකේම කතා කරපු catering business එකේ video series එක අතෑරලා කියන එක නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම continue කරනවා. ඒ නිසා අද චුට්ටක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න කියලා තමයි මගේ අදහස තියෙන්නේ. අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ගැන කතා කරන්න කියලා දිනකම මම ඉල්ලීමක් කරා. මමත් ඇත්තට මේ මාතෘකාව ගැන වීඩියෝ එකක් කරන්න කියලා හිතානේ හිටියේ. ඒ නිසාම අද මේ මාතෘකාව ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ මාතෘකාව? අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ රෙස්ටුරන්ට් එකේ සර්විස් චාර්ජ් එක ගැන. එහෙම නැත්නම් මේ සේවා ගාස්තු පිළිබඳව. මේ ගැන ගොඩක් අය දන්න දේවලුත් තියෙනවා. ඒත් එකම නොදන්න දේවලුත් තිබෙනවා. ඒ නිසා දන්න කට්ටිය දන්න දේවල් තියෙනවා වගේම නොදන්න කට්ටියගේ දැනුවත් වීම පිණිස තමයි මෙන්න මේ වීඩියෝ එක කරන්න කියලා විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මොකද්ද මේ සේවා ගාස්තුවක් කියන්නේ? එහෙම නැත්නම් මොකද්ද මේ සර්විස් චාර්ජ් එක කියලා කියන්නේ? ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඔබගේ රෙස්ටුරන්ට් එකක ඩයිනින් සර්විස් එකක් නැත්නම් ටේක් අවේ සර්විස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඩයිනින් සර්විස් එකක් කියලා කියන්නේ ඔබගේ අවන්හල තුල ඉඳන් ආහාර පාන ලබා ගැනීමේ ඒ සේවාව. ටේක් අවේ සර්විස් එකක් කියලා කියන්නේ ඔබගේ රෙස්ටුරන්ට් එකෙන් ආහාර පිටතට රැගෙන යාමට ලබා දෙන සේවාව. ඒත් එක්කම සාමාන්‍යයෙන් මේ ඩෙලිවරි සර්විස් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ රෙස්ටුරන්ට් එකේ සර්විසස් ටික තියෙන්නේ. මෙන්න මේ කියපු සේවා අතුරින් ඔබගේ අවන්හල තුල ඉඳගෙන මේ ආහාර පාන ලබා ගන්නා පාරිභෝගිකයන්ගෙන් අපි ලබා දෙන ආහාරවලට අමතරව ලබා දෙන සේවාවන්ට අය කරන ගාස්තුව තමයි අපි මේ සර්විස් චාර්ජ් එක කියලා නැත්තම් සේවා ගාස්තුවක් කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන් කමක් හම්බෙන්නේ. මෙන්න මේ විදිහට අය කරුණු ලබන මේ සේවා ගාස්තුව නැත්තම් සර්විස් චාර්ජ් එක ප්‍රතිශතයක් විදිහට 10%-24% එක තබා ගන්න තමයි මෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ තීරණය වෙලා තිබෙන්නේ. කොහොම නමුත් ලංකාව තුල මෙන්න මේක 10%ක වගේ අගයක රඳවා ගන්නට බොහෝ රෙස්ටුරන්ට් කටයුතු කරලා තිබෙනවා. මේකෙ තියෙන වැදගත්ම කාරණාව තමයි මම ඔබට පළමුව සඳහන් කරා අපි මේ සර්විස් චාර්ජ් එක කරගන්නේ ඩයිනින් කස්ටමර්ස් ලාගේ. එහෙම නැත්තම් ඔබගේ රෙස්ටුරන්ට් එක තුල ආහාර පාන ලබා ගන්න පාරිභෝගිකයන්ගෙන් තමයි මේ සේවා ගාස්තුව අය කරන්නේ. ඒ නිසාම අපි මේ ටේක් අවේ වලින් අපි සර්විස් චාර්ජ් එකක් අය කරන්නේ නැහැ. එහෙම නැත්තම් පිටතට රැගෙන යන ඒ ආහාර වලට අපි සේවා ගාස්තුවක් අය කරන්නේ නැහැ. හැබැයි මේ තුල කියන්න තවත් විශේෂම කාරණාවක් තිබෙනවා. ඔබ හිතන්නකෝ ඔබ ටිකක් විශාල ඕඩරයක් කරනවා කියලා. ඒ කියන්නේ ඒ ඕඩර එක පිටතට අරගෙන යන ඕඩර එකක් නෙවෙයි. හැබැයි ඒක පොඩ්ඩක් විශාල ඕඩරයක්. අන්න ඒ තුල ඔබ අමතර විශේෂ සේවාවක් ලබා දෙනවා නම් ඔබට ඒ තුලිනුත් සේවා ගාස්තුව අය කිරීමට හැකියාවක් ලැබෙනවා. හැබැයි අන්න ඒ සේවා ගාස්තුව අය කරන්නට ප්‍රථමව අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාව ඒ පිළිබඳව දැනුවත් කිරීම අනිවාර්ය කාරණාවකුත් වෙනවා. අනිත් කාරණාව තමයි මේ සේවා ගාස්තුව නැත්නම් මේ සර්විස් චාර්ජ් ගැන සඳහන් කරනකොට සමහරක් රෙස්ටුරන්ට් වල මෙන්න මේ සර්විස් චාර්ජ් එක වෙනම පෙන්නුම් කරනවා. ඒ කියන්නේ මෙනු එකේ මිලට අමතරව 10% හරි ඒ percentage එකට අදාළ කරන සේවා ගාස්තුවක් අය කරන බව සඳහන් කරලා අපි වෙනම අය කරනවා. සමහරක් රෙස්ටුරන්ට් වල මේ මෙනු එකේ තියෙන ප්‍රයිස් එක තුලට මේක අන්තර්ගත කරලා සේවා ගාස්තුවක් පාරිභෝගිකයන්ගෙන් ලබා ගන්න කටයුතු කරනවා. මෙන්න මේ කාරණා දෙකම දැනට ලංකාවේ මෙන්ම ලෝකෙත් ක්‍රියාත්මක වෙන කාරණා දෙකක් වෙනවා. හැබැයි මෙන්න මේ කාරණා දෙක තුල වාසි සහ අවාසි කියන දෙකම තියෙන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. මේ කතා කරන සර්විස් චාර්ජ් එක ආයතනයක කළමනාකාරීත්වයේ පහසුව සඳහා සහ පරිපාලනයේ පහසුව සඳහා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපි බෙදා වෙන් කරගන්නවා. ඒක පළවෙනි කොටස තමයි මේ ෆුඩ් සර්විස් චාර්ජ් එක. අනිත් එක තමයි බෙවරේජ් සර්විස් චාර්ජ් එක. මෙන්න මේක පාරිභෝගිකයන්ට අදාළ කාරණාවක් නොවුනට මෙන්න මේක පරිපාලන අවශ්‍යතාවය සඳහා තමයි අපි මෙන්න මේ වගේ ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කරගන්නේ. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ විදිහට අය කරගන්නා සර්විස් චාර්ජ් එක නැත්තම් මේ සේවා ගාස්තුවේ ප්‍රතිලාභය කාටද යන්නේ කියන කතාව. මෙන්න මේ ආකාරයට අය කරගන්නා සර්විස් චාර්ජ් එක ප්‍රතිලාභය එම ආයතනයේ වැඩ කරන සේවකයන්ට මෙන්ම එම ආයතනයෙන්වත් ලැබෙන බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. එතකොට මම අර ඉස්සෙල්ලාම කිව්වා වගේ අපේ මේ ආයතනයේ පරිපාලනය සඳහා සහ කළමනාකරණයේ පහසුව සඳහා අපි මේ සර්විස් චාර්ජ් එක බෙදා වෙන් කරගන්නවා කියලා මම කිව්වනේ. එතකොට එන්නේ ඒ කතාව තුළ තව දෙයක් කියන්නද ඕනේ. මෙන්න මේ ආකාර බෙදලා වෙන් කර ගැනීමේ අරමුණක් තිබෙනවා. ඒකේ පළවෙනිම අරමුණ තමයි බොහොමයක් අවන්හල්වල
මේ බෙවරේජ් වලට ආය කරගන්නා සර්විස් චාර්ජ් එක එම ආයතනයේ වැඩ කරන සේවකයන්ට ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ විට මේ ෆුඩ් සර්විස් චාර්ජ් එක විතරයි සේවකයන්ට ලබා දෙන්න කටයුතු කරන්නේ. එහෙනම් මේ බෙවරේජ් වලට ලබා ගන්නා මේ සර්විස් චාර්ජ් එකට මොකද වෙන්නේ? ඒ ගැනත් මම ඔබට සඳහන් කරන්නම්. බොහෝමයක් අවන්හල් වල මේ බෙවරේජ් වලට ලබා ගන්නා මේ සර්විස් චාර්ජ් එකෙන් ආයතනයේම යම් පරිපාලන වීදම් වලට තමයි යොදා ගන්න විශේෂ සඳහන් කරන්නට ඕනේ. ලිකර් ලයිසන් රිනියු කරන්න, ඒ වගේම දඩ මුදල් ගෙවන්න, තවත් පැත්තකින් ගත්තොත් මේ කැඩෙන බිඳෙන යම් කිසි බාණ්ඩ නැවත මිලදී ගන්න මෙන්න මේ වගේ කටයුතු වලට තමයි බෙවරේජ් එකේ සර්විස් චාර්ජ් එක බොහෝ අවන්හල් පාවිච්චි කරන්නේ. ඒත් එක්කම සමහරක් රෙස්ටුරන්ට් තිබෙනවා මෙන්න මේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සර්විස් චාර්ජ් දෙකම තමන්ගේ සේවකයන්ට ලබා දෙන. මේ සර්විස් චාර්ජ් එක ගැන කතා කරද්දී තවත් විශේෂ කාරණාවක් කතා නොකරම් බෑ. ඒ තමයි සමහරක් රෙස්ටුරන්ට් තිබෙනවා මෙන්න මේ සර්විස් චාර්ජ් එකෙන් යම් ප්‍රතිශතයක් ඍජුවම තමන්ගේ සේවකයන් ලබා දෙන්නේ නැතුව ඒක විශේෂ අරමුදලක් විදිහට සේවකයන්ගේ සුභසාධනය සඳහා යොදවන. ඒ කියන්නේ උදාහරණයක් ගත්තට පස්සේ සර්විස් චාර්ජ් එකෙන් යම් කිසි ප්‍රතිශතයක් ඔවුන් වෙනම ගිණුමකට බැර කරනවා තමන්ගේ සේවකයන්ගේ සුභසාධනය සඳහා සහ සුභසිද්ධිය සඳහා එම අරමුදලෙන් මුදල් භාවිතා කිරීමේ අරමුණ නැතුව තමයි අන්න ඒ ආකාරයට වෙනම ගිණුමකට බැර කරන්නේ. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ සේවා ගාස්තුව කොහොමද මේ සේවකයන්ට ප්‍රතිලාභයක් විදිහට ගෙවන්නේ කියන කාරණාව. මෙහිදී සඳහන් කරන විශේෂ කාරණාව තිබෙනවා මෙන්න මේ වගේ සේවා ගාස්තුවක් ගෙවනකොට එහෙම නැත්නම් සර්විස් චාර්ජ්යක් ගෙවනකොට මේකට නිසි ක්‍රියාපිළිවෙතක් එහෙම නැත්නම් ක්‍රියාපටිපාටියක් අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන. එහෙම නොවුනොත්ින් එහෙම යම් යම් ගැටලු නිර්මාණය වෙන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. මෙන්න මේ වගේ සර්විස් චාර්ජ්යක් අපේ ස්ටාෆ් එකට අපි ගෙවනකොට ඒ ස්ටාෆ් එකේ ඉන්න මෙම්බර්ස් ලාගේ මැචුරිටි එක ඒත් එක්කම මේ කට්ටිය අපිට කොයිතරම් හොඳට අපේ සර්විස් එකට කන්ට්‍රිබියුට් කරනවද කියන දේවල් ගැන අපි විශේෂයෙන්ම සලකා බලන්නට ඕනේ. එහෙම නොවුනොත්ින් එහෙම අපිට මෙන්න මේක හරියට කළමනාකරණය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අලුත් සේවකයෙක් සඳහා 25% වගේ සර්විස් චාර්ජ් අගයකින් තමයි සේවා ගාස්තු ලබා දීමට කටයුතු කරන්නේ. ඒ ඔහුගේ හැකියාව දක්ෂතාවය මෙන්ම ඔහු කොයි ආකාරයෙන්ද ඔහුගේ සේවාව දක්වනවද කියන ආකාරය මත 25, 150, 75 වගේ අගයන් වලට අරගෙන යෑමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම තමයි අවසානයේදී අපිට පුළුවන් කමක් හම්බෙනවා මේ ආයතනයේ තීරණයකට අනුව 100% සේවා ගාස්තුවක් ඔවුන්ට ලබා දෙන ආකාරයට කටයුතු කරන්නට. සමහරක් රෙස්ටුරන්ට් වල නොසලකා හරින හැබැයි සමහරක් රෙස්ටුරන්ට් ඉතාමත්ම හොඳ සැලකිල්ලෙන් බලන කාරණා පිළිබඳවත් ඔබව දැනුවත් කරන්නට ඕනි. ඒ තමයි සාමාන්‍යයෙන් සේවකයෙක් නිවාඩුගත් දිනවලට අදාළ කරන සේවා ගාස්තුව ඔවුන්ට ගෙවන්නේ නැහැ. යම්කිසි සේවකෙක් නිවාඩු ගිහිලා තියෙනවා නම් ඒ නිවාඩු දවස් වලට ඔහුට ඒ සේවා ගාස්තුව හිමිවන්නේ නැහැ කියන එක තමයි සරලවම සඳහන් කරන්නට අවශ්‍ය වන්නේ. එහෙමනම් ඔහුගේ ඒ දවසට දාලා කරන සේවා ගාස්තුව ඒ දවස ඇතුළත ඒ සේවාවට දායක වෙච්ච පිරිස අතර බෙදලා යන්නට ඕනි. මේක ඉතාමත්ම සරල සහ ඉතාමත්ම හොඳ ෆෝමියුලාවක් පාවිච්චි කරන්නට ඕනි. මෙන්න මේ පිළිබඳව හරියට ගණනය කිරීම සිදු කර ගන්නට. එහෙම නොවුනොතින් සිද්ධ වෙන්නේ සාමාන්‍ය මාසයක් තුළ වැඩිපුර වැඩ කරන කෙනාටත් එහෙම නැත්නම් ඒ මාසෙ තුළ නිවාඩු ගත්ත කට්ටියටත් මෙන්න මේක එක ආකාරයේ බෙදී යන එක. ඒක අසාධාරණ නිසා තමයි සාමාන්‍යයෙන් වැඩිපුර නිවාඩු ගන්න සහ ඒ අමතර නිවාඩු ගන්න අයට එම සේවා ගාස්තුව අහිමි වෙන්නටත් ඒත් එක්කම එම අමතරව නිවාඩු ගන්න අය වෙනුවෙන් සේවාව දක්වන අයට එන්න ඒකට අමතරව ගාස්තුවක් විදිහට මේ සේවා ගාස්තුව ඔවුන්ට ලැබෙන සාස්වන එකක් තමයි මං හිතනවා සාධාරණම ක්‍රමය. මේ ආකාරයට කටයුතු කිරීම තුළින් සේවකයන්ගේ වැඩිපුර නිවාඩු ගැනීමේ ක්‍රියාවලියටත් යම්කිසි පාලනයකට ලක් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි මේ සේවාවට වැඩිපුර දායක වෙන අයටත් ඒව සේවා ගාස්තු වැඩිපුර ලැබෙන නිසා ඔවුන් අනිවාර්යයෙන්ම මේ කාර්යය තුළ මොටිවේට් වෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඉතින් මෙන්න මේ ආකාර සේවා ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන්ම අපි මේ සේවා ගාස්තු හදනකොට එහෙම නැත්නම් මේ සර්විස් චාර්ජ්යක් හදනකොට ඉතාමත්ම හොඳ නිවැරදි ක්‍රමවේදයක් භාවිතා කරන්නට ඕනේ. එහෙම නොවුනොත්ින් අනිවාර්යයෙන්ම විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂම ගැටලුව තමයි මේ සේවකයන්ගේ කලකිරීමකට උනත් පත් වෙන්න පුළුවන් මෙන්න මේ සේවා ගාස්තුව නිසි ආකාරයෙන් ගණනය කිරීම නොකළහොත්. ඒ නිසා මෙන්න මේකට ඉතාමත්ම හොඳ නිවැරදි ක්‍රමවේදයක් භාවිතා කරන්න කියලා නැවත නැවතත් ඔබ සිරු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මෙන්න මේ සර්විස් චාර්ජ් ගැන කතා කරන්න තවත් ගොඩාක් කරුණු තිබෙනවා. හැබැයි මේ එක වීඩියෝ එකකින් මේ සියලුම කරුණු කතා කරන්න බැරි නිසා ඉදිරියේදී යම් යම් අවස්ථාවලදී මේ සේවා ගාස්තු පිළිබඳව නැත්නම් මේ සර්විස් චාර්ජ් පිළිබඳව කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට වීඩියෝ එක අවසන් කිරීමටයි මේ සූදානම් වෙන්නේ. සුපුරුදු ලෙන්ගතුකමෙන් ඉල්ලා සිටිනවා. The Restaurant Master මගේ channel එක subscribe කරන්න ඒත් එක බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්නවත් එපා. මේ වගේම වැදගත් වීඩියෝකින් නැවත වාරයක් හමු වෙන බලාපොරොත්තු ඇතුව අදර මම ඔබෙන් සමු ගන්නවා මම ලක්මාල් පතිරත්න.